ඉස්සර ICC ශ්‍රේණිගත කිරීම නිකුත් වෙලා කිව්වම අපි බලන්නේ පළවෙනි 10 ඇතුළේ අපේ කීයක් ඉන්නවද කියලා. ඒ වගේම කලින් ඉස්සරහම හිටපු අපයට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අවුරුදු 10කට විතර කලින් අපිට එහෙම කාලයක් තිබුණා. ශ්‍රේණිගත කිරීමවල අපේ ක්‍රීඩකයනුත් දිනාගෙන හිටපු තැනක් තිබුණා. ඒ තැන් පොඩ්ඩක් එහා මෙහා වුණත් ලොකු වෙනස් වීම් තිබුණේ නැහැ. දැන් හරි වෙනස්. අපේ කණ්ඩායමට නම් අංක 8ටත් 15 තැනක් ගොඩක් වෙලාවට වෙන් වෙලා. ඒ තැන පසුගිය කාලේ ලොකුවට වෙනස් වුණේ නැහැ. ඒ ආසන්න ශ්‍රේණිගත කිරීමක් තමයි තිබුණේ. දැන් අපේ ක්‍රීඩකයෝ ඉන්න තැන් අපිට තියා අපේ ක්‍රීඩකයන්ටවත් මතක ඇති කියලා හිතන්න බෑ. ඒ තරමට අපි ඉන්නේ පහළ. එක් දින තරඟවල ප්‍රතිකරු අතරේ පළවෙනි 50 ඉන්නේ අපේ ප්‍රතිකරු 4 දෙනෙක් විතරයි. ඒ 4 දෙනාත් ඉන්නේ 40ත් 50ත් අතරේ. ඇන්ජලෝ මැතිව්ස් 41ටත් කුසල් පෙරේරා 42ටත් තිද්දි දනුෂ්ක ගුණතිලක අංක 48ත් නිරෝෂන් දික්කල්ල 50 වෙනි තැනත් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. පන්දුවන්නේ අතර බැලුවම පළවෙනි 54 ඉන්නේ ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරයි. දඟපන්දුවන ක්‍රීඩකක් කියලා දරංජිය 23 වෙනි තැන ඉද්දි දුෂ්මන්ත චමීර 33 වෙනි තැනටපත් වෙලා තියෙනවා. එක් දින තුන්ගිරියව ක්‍රීඩකයෝ අතරේ අපේ කිසිම ක්‍රීඩකෙක් පළවෙනි 20 ඇතුළේවත් නැහැ. ඒ தත්වය එහෙම තියාගෙන තමයි අපි 2023 ලෝක කුස්ලානේ දිනා ගන්න සැලසුම් හදන්නේ. ඒ නිසා වැඩේ ලෙහෙසි නැහැ කියන දේ පැහැදිලි. කොහොමුණත් බංග්ලාදේශ තරගාවලිය තුල දැකපු සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි චමීරගේ පිබිදීම. චමීර පෙන්නපු දක්ෂතාව එක්ක ඔහු ස්ථාන 27ක් ඉස්සරහට ඇවිත් ශ්‍රේණිගත කිරීමවල 33 වෙනි තැනට ඇවිත්. ඒක තමයි චමීරගේ එක් දින ජීවිතයේ ඉහළම ශ්‍රේණිගත තැන විදිහට වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා එක් දින නායක කුසල් ජනිත් ස්ථාන 13ක් ඉස්සරහට ඇවිත් 42 වෙනි තැනට එන්න සමත් වෙලා තියෙනවා. කුසල්ගේ එක් දින දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම විදිහට වාර්තා වෙන්නේ 2016 ජූනි මාසයේ ශ්‍රේණිගත කිරීමවල අංක 41ට පැමිණීම. ඇත්තටම ඉතින් අපේ අය ඉන්න තැන් ගැන නම් දුකයි. අපි බලමු ඊළඟ මාසේ වෙද්දිවත් අඩුම පළවෙනි 24 ඉවත් අපේ අය ඉඳීද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.